නමෝ නමෝ මාතා 75 නිදහස් දිනය අද දවසට යෙදී තිබෙනවා අද දවස අපේ රටේ නිදහස් දිනය සමරන ව්‍යවස්ථාපිත දිනයක් විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය වසර කීපය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අපේ ප්‍රදේශයේ සියලුම ආයතන එකතු වෙලා බොහොම උත්සවශ්‍රීයෙන් මේ නිදහස් උත්සවය සමරනු ලබනවා විශේෂයෙන්ම 2020න් පස්සේ අපිට නිදහස් උත්සවයක් පවත්වා ගන්නට වාතාවරණයක් තිබුණේ නැහැ කොවිඩ් වසංගතයත් එක්කලා අපි තාම චාම්ව සම්ප්‍රදායනුකූලව ඒ චාරිත්‍ර විදිහට තාම කෙටි උත්සවයක් තමයි සංවිධානය කරලා 2020 සහ 21 21 සහ 22 කියන වසරවල පවත්වනට යෙදුනේ අපි 2023 වර්ෂයේ නිදහස් දිනය අපිට වැදගත් නිදහස් දිනයක් 75 වෙනි නිදහස් දිනය මේ නිදහස් දිනය අපි උත්සවකාරයන් සමරන්නට සැලසුම් කරා ඒ සැලසුම් කරද්දී ඔබ අපි කවුරුත් දන්නවා මේ වෙනකොට රටේ යම් ආර්ථික අර්බුදයක් තියෙන නිසා මේ කටයුත්ත පිළිබඳව මුදල් වෙන් කිරීම පිළිබඳව අපි යම් ගැටලුකාරී තත්ත්වයකට අර්බුදයකට මුණ පාන්නට සිද්ධ වුණා මේ අවස්ථාවේදී අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන ඒ වගේම රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගෙන අපි මේ වැඩසටහන පවත්වන ආකාරය පිළිබඳව සාකච්ඡා කළා මූලික කොටේ සාකච්ඡාවලදී ඒ හැම දිනාගෙම අදහස තිබුණේ රටේ පවතින තත්ත්වය සැලකිලිට අරගෙන කෙසේ නමුත් අපි 75 වන නිදහස් දිනය සැමරීම කළ යුතුයි අපි පුත්තලම දිස්ත්‍රික්කයේ තුලගෙන කාරණ මේකෙදී අපිට විවිධ බාධක ආවා අපි වෙනදට බොහොම ආචාර්ය පෙළපාලියක් පවත්වලා ඒ කටයුතු කරන්නේ නමුත් මේ වෙලාවේදී අපිට ආරක්ෂක අංශ වලින් යම් යම් සීමා පනවලා තිබුණා ඒගොල්ලන්ට ඒ ආරක්ෂක පෙළපාලිය වලට සහභාගී වීමේ යම් යම් බාධක තියෙනවා කියන අපිට දැනුවත් කිරීම කරා ඒ වගේම මේ වෙනකොට උසස් පෙළ විභාගය පාසල් වල පැවැත්වෙනවා ඒ නිසා දරුවන් ලබා ගැනීමේ සහ දරුවන් පුහුණු කිරීමේ මේ පාසල් වල ඉඩකඩ ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා කියලා අපේ විදුහල්පතිවරු දැනුවත් කිරීමක් කරා මේ කාරණා සියල්ලම සැලකිලිට අරගෙන අපි 75 වන නිදහස් දිනය අභිමානවත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඒ කාටවත් කරදරයක් නොවෙන්නට රජයේ මුදල් වැය කිරීමකින් තොරව කරන්නට සැලසුම් කරගත්තා. ඒ අනුව අපිට ඔබ දන්නවා අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පුත්තලම නගරය නියෝජනය කරන සියලුම ආයතන මේ සඳහා අපිට ලොකු සහයක් දක්වනවා. විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම අධ්‍යාපන කලාප කාර්යාල විදුහල්පතිවරු බැංකු පද්ධතිය මේ වගේ ආයතන අපිට මේ සඳහා ලොකු දායකත්වයක් සහයක් ලබා දුන්නා නගර අධිපතිතුමත් ඇතුළුව මේ කාරණේ අපි මේ විදිහට කරගෙන යනකොට අපිට අපි සංස්කෘතික උත්සවයක් විදිහට සංස්කෘතික මංගල්‍යයක් විදිහට නිදහස් දින උත්සවය සමරනු කියලා සාකච්ඡා කරනකොට අපිට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආව සංස්කෘතික අංග ඉදිරිපත් කරන්න අපිට අවස්ථාවක් දෙන්න කියලා නමුත් අපි තීරණය කරා ඉතාම කෙටි කාලයක් පැයක් එකහමාරක් වගේ කාලයක් තුල අපේ උත්සවය අවසන් කළ යුතුයි කියලා ඒ නිසා තෝරාගත් කණ්ඩායම් කීපයක් සඳහා තමයි සංස්කෘතික අංග ලබා දීමට පුළුවන් වුණේ විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආව වෙන රංග කලා ආයතන වලින් පාසල් වලින් සහ ඒ තවත් ආයතන වලින් කොහොම නමුත් අපිට මේ අවස්ථාවේ අපි සියලු දෙනාගේම සහයෙන් සමස්තයක් විදිහට අපි පුත්තලම නගරයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන සියලු දෙනාගේම සහයෙන් අපිට සාර්ථක නිදහස් දින උත්සවයක් සංවිධානය කරගන්නට හැකියාව ලැබුණා. අපි මේ සඳහා වෙනද වගේම ආරාධනා කරා අපේ ගරුතර මහා සංඝරත්නයට මේ අවස්ථාවට වැඩමවා වැඩඳින ගෞරවනීය මහා සංඝරත්නය දෙපා නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අපි දන්නවා පුත්තලමේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ හැම කටයුත්තකදීම අපේ කතෝලික පියතුමා කෙනඩි පියතුමා නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. පියතුමාවත් දෙපා නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී
පිළිගනු ලබනවා. ඒ වගේම අනිකුත් හැම අවස්ථාවකදීම සහයෝගය ලබා දෙන මෞලවීතුමා ඔබතුමාවත් දෙපා නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම කුරුක්කල්තුමාලා සියලු දෙනාම කුරුක්කල්තුමා ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අපි මේ වැඩසටහන සඳහා ආරාධනා කර අපේ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමන්ලාට නමුත් අද දවසේ ජාතික නිදහස් දින උත්සවයත් මෙහා සමගාමීව පැවැත්වෙන නිසා අපේ දිස්ත්‍රික්කයේ ඒ මන්ත්‍රීතුමන්ලා කීප පලක් ඒ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම අද දවසේ අපේ පුත්තලම දිස්ත්‍රික් නිදහස් දින උත්සවය සඳහා මේ අවස්ථාවට සැපමිනි ගරු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිසාන්ත පෙරාමතිතුමා ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තකමල් මායදුන්නේ මැතිතුමා ඉතාමත් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපි දන්නවා මේ කටයුත්තේදී ආරම්භයේ පටන්ම අවසානය දක්වාම අපිට මහත් සහයෝගයක් ලබා දුන්න අපේ පුත්තලම නගරාධිපතිතුමා එතුමා මේක එතුමාගේ තවරුණු රාජකාරියක් වගකීමක් විදිහට මේ කාර්යය ඉතාම මැනවින් අපිට සකස් කරලා ඒ සියලුම සහයන් ලබා දුන්නා ගරු නගරාධිපතිතුමා ඉතාමත් ගෞරවයෙන් අපි මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ කටයුත්තේ ආරම්භයේ පටන්ම අපිට සියලුම සහයන් ලබා දුන්නා. නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ සියලුම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා වගේම සහකාර පොලිස් අධිකාරීතුමන්ලා සහ පොලිස් ස්ථාන අධිපතිතුමන්ලා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ සියලුම නිලධාරීන් ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපිට බලසේනා ප්‍රතිතුමා 143 බලසේනා මූලස්ථානයේ ඔබතුමාවත් ඉතාමත් සාදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මේ සඳහා සියලුම ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ඒ සියලුම ආරක්ෂක අංශ නියෝජනය කරන සියලුම නිලධාරීන් ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ කාර්යයේදී මූලිකත්වයේ අරගෙන කටයුතු කරේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාලා දෙපළ සහය අනෙකුත් නිලධාරී මණ්ඩලය මේ සංවිධාන කටයුත්තේදී අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාලා ප්‍රධාන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිළුම නිලධාරීන් ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපි මේ උත්සවය සඳහා පුත්තලම නගරයට ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට ආරාධනා කරා මුළු දිස්ත්‍රික්කයේම ප්‍රාදේශීය ලේකම්වරු මේ සඳහා අපි ආරාධනා කරේ නැහැ. ඒ ප්‍රදේශවල නිදහස් උත්සව පැවැත්වෙන අද දවසේ ප්‍රාදේශීය මට්ටමින් ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ තුමියන්ලා ඉතාමත් සාදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශේෂයෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙන අධ්‍යක්ෂතුමන්ලා සහ විදුහල්පතිතුමන්ලා ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපි මේ සඳහා ආරාධනා කර අපේ පුත්තලම නගරයේ බැංකු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජනය කරමින් ඒ සඳහා පැමිණ සිටින කළමනාකරුතුමන්ලා ඇතුළු සියලු දෙනා ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ රෝහල් අධ්‍යක්ෂතුමා ඒ වගේම වෙළඳ සංගමයේ අපිට ලොකු කාර්යභාරයක් මේ අවස්ථාවේදී ලබා දුන්නා. ඒ වගේම අපේ පුත්තලම මහපල්ලියේ ඒ භාරකාර මණ්ඩලය ඒ වගේම ඔයිස් ආයතනය සහ වර්ල්ඩ් විෂන් ආයතනය ගුඩ් නේබර්ස් ආයතනය කියන අපේ මේ රාජ්‍ය නෝන අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නෝන ආයතන සහ පාසල් දරුවන් ඒ වගේම මාධ්‍යවේදී සහ ප්‍රදේශවාසීන් සියලු දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගනිමින් මම පිළිගැනීම කතාව අවසන් කරන බොහොම ස්තුතියි.